විනිසුරු මැතිසබේට කැඳවීමේ තීරණය ගැනත් යලි සලකා බලන්න කියලා එංගලන්තයේ සහ වේල්සේ නීතිඥ කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියනවා. ඒ තමයි පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේ යෝග්‍යතා පිළිබඳව ශ්‍රී ලංකාව නැවත සලකා බලනු ඇතැයි තම සංවිධානයේ බලාපොරොත්තු වන බව එංගලන්තයේ සහ වේල්සේ නීතිඥ කවුන්සිලය සඳහන් කරලා තිබෙනවා. අද දවසේ උපුටා දක්වන්නේ 16,000කට අධික නීතිඥවරු ඉන්න ආයතනයක් තමයි මේක. ඉතින් ඒ අය තමයි මේ ස්වාධීන අධිකරණය පිළිබඳව සඳහන් කරන්නේ, මතක් කරන්නේ යලිත් වතාවක් ලංකාවට. අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න විධායකයට ඉඩ දෙන්න බෑ. නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහත්මයා කියනවා, අපි හැමෝම නීතිඥ වෘත්තිය ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඕන. ඊළඟ මාස කීපේ මෙරට නීති ආධිපත්‍යයට බරපතල ප්‍රශ්න කීපයක් මතුවෙමින් තිබෙනවා. අපි දකින ප්‍රධානම තර්ජනය තමයි අධිකරණයේ ස්වාධීනත්වය ඇති වී තිබෙන බරපතල බලපෑම කියලා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. අධිකරණය ලබා දී තිබෙන ඇතැම් නියෝගවලට අවනත නොවේ විනිශ්චයකරුවන් පීඩාවට පත් කරන විධායකයෝ උත්සාහ කරනවා කියලයි මෙහිදී චෝදනාවක් එල්ල කරලා තියෙන ජනාධිපති නීතිඥවරයා.